නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දානං ච ධම්මචරියාච ඥාතකානං ච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමන්ති ශ්‍රද්ධාවන්ත කාර්මික පින්නතුනි බණ අහන්න ඕන හැටි පිළිබඳව දැන් අවවාද කරන්න අවශ්‍ය නැහැ. පුංචි දරුවෝ දැන් පුරුදු වෙලා තියෙනවා, වැඩි හිටියොත් පුරුදු වෙලා තියෙනවා හොඳින් නිස්සබ්දව බණ ටික අහන්න. පින්නතුනි ඔය අපේ රටේ බැලුවත් ලෝකයේ බැලුවත් එදා බැලුවත් අද බැලුවත් යම් යම් මාතෘකා මුල් කරගෙන වාද විවාද තියෙනවා. දැන් කොහෙත් ඒක සිදු වෙනවා. ඉතින් ඒවා පිළිබඳව මිනිස්සු කණ්ඩායම් වශයෙන් බෙදෙනවා තම මත ඉදිරිපත් කරනවා. බුදුහාමරගේ කාලෙත් එහෙම දෙයක් වුණා. ඒ ආපු මාතෘකාව තමයි මංගල මගුල් කියන්නේ මොනවද, මේක තමයි අලුත් මාතෘකාව. මේකට එක එක්කෙනා එක එක මත ඉදිරිපත් කළා. ඇතැමෙක් කියන්න පටන් ගත්තා ඇහැට දකින දේ මඟුල් කියලා. තව කෙනෙක් කියන්න පටන් ගත්තා කනට ඇහෙන දේ මඟුල් කියලා. තව කෙනෙක් කියන්න පටන් ගත්තා ඇඟට දැනෙන දේ මඟුල් කියලා. මේක කාණ්ඩ කළොත් දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල කියලා. දැන් රටේම මිනිස්සු කොටස් තුනකට බෙදිලා. තාම බැරි වුණා එකඟතාවකට හරි මගකට එන්න. දැන් විශාල විවාදයක් රටේ. ඉතින් ළඟම තියෙන දිව්‍ය ලෝකේ චාතුර්මහරජිකේ ඔය දිව්‍ය ලෝකෙටත් පැතුරුණා මේ දේව මංගල කෝලාහලය. දැන් දෙවියොත් බෙදිලා මනුස්ස ලෝකයේ ලෙඩවල් දිව්‍ය ලෝකෙටත් යනවා. දෙවියොත් බෙදිලා දැන් දිත්ත මංගල, සුත මංගල, මුත මංගල කියලා. ඔය වෙලාවේ එක්තරා දේව පිරිසක් සක්‍ර දේවේන්ද්‍රය මුණ ගැහිලා මේ පිළිබඳව විමසනවා. සක් දෙවිඳුනි, මනුස්ස ලෝකෙන් ආපු ලෙඩා දිව්‍ය ලෝකයටත් පැතිරිලා තියෙනවා. මංගල කරුණු කියන්නේ මොනවද කියලා ලොකු විවාදයක පැටලිලා ඉන්නවා. හැබැයිම මංගල කරුණු කියන්නේ මොනවද? පින්නතුනි ඒ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයා මොකද්ද කියන්නේ? සක්‍ර දේවේන්ද්‍රයා කියනවා සූර්ය දිව්‍ය රාජයා පහළ වෙලා ඉන්න වෙලාවක කණාමැදිරියගෙන් එළිය බලන්න වගේ වැඩක් නේ ඔබලා මේ කරන්නේ. සක් දෙවිඳු හරි දක්ෂයි ඇඟ බේරගන්න. සූර්ය දිව්‍යරාජය වගේ භාග්‍යවත් ලෝතුරා බුදුහාමුදුරුවෝ බැබලි බැබලි වැඩ ඉන්නවා. උන්වහන්සේ නොදන්න දෙයක් නෑ, සර්වඥයි. උන්වහන්සේගෙන් නොවිමසා ඇයි ඔය ප්‍රශ්නේ මගේ අහන්නේ? කීමේ බිනීමේ දක්ෂ, ප්‍රශ්නයක් හරියට අහන්න පුළුවන්,
කටකාර දිව්‍ය පුත්‍රයෙ සූදානම් කරගෙන යවන්න කොහාටද දේවරම් මහ විහාරයේ අන්න දැන් බුදුහාමුදුර වැඩ ඉන්නවා ඒ වෙලාවේ තමයි එක්තරා දක්ෂ විචක්ෂණ බුද්ධියක් ඇති යමක් මෙරවල අහන්න පුළුවන් අඤ්ඤතරා දේවතා එක්තරා දිව්‍ය පුත්‍රයෙ ජේතවනං ඕභාසෙත්වා දිව්‍ය ලෝකේ බබළුවාගෙන මහා රාත්‍රියේ ගිහිල්ලා හිටන් බුදුහාමුදුරන්ගෙන් මේ ප්‍රශ්නය දැන් බුදුහාමුදුරන් දෙවිවරුන්ගේ හෝරා මිනිස්සු බණ අහලා ගිහිල්ලා දෙවියන්ගේ හෝරාවේ මේ දිව්‍ය පුත්‍රයා අහනවා බහු දේවා මනුස්සාච්ච බොහෝ දෙවිවරුද මිනිස්සුද මංගලානි අකින්තයෝ මංගල කරුණු නොදැන වාද විවාද කරනවා ආකංකමාන සොත්‍රාණං බ්‍රෝහි මංගල මුත්තමන් බුදුහාමුදුරනේ මංගල කරුණු දේශනා කරාට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මංගල කරුණු කියන්නේ මොනවද කියලා පැහැදිලි කරලා දීලා මංගල කියලා කියන්නේ දියුණුවට හේතු වෙන කරුණු යහපතට හේතු වෙන කරුණු අභිවෘද්ධියට හේතු වෙන කරුණු කීයක් දේශනා කළා මංගල කරුණු 38ක් දේශනා කළා ඒ 38 සමාජයකට සමාජයේ යහපැවැත්මට හරි වටිනවා මේ මංගල කරුණු 38 තුන පුංචි දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනයට අවශ්‍ය කරුණු කියලා වෘත්තියක් වෙන වෘත්තිකයගේ අභිවෘද්ධියට හේතු වෙන කරුණු තියෙනවා සමාජයේ සංවර්ධනයට හේතු වෙන කරුණු තියෙනවා අධ්‍යාත්මික ජීවිතයකට යොමු වෙච්ච යෝගාවචරයට සිය විමුක්තිය ලබා කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම කරනවා මා අද මේ දවසේ බණ කියන්න මාතෘකා කළේ එයින් කාරණා කීපයක් අඩංගු සුවිශේෂ සූත්‍රවේ සුවිශේෂ ගාථා දානංච ධම්මචර්යාච ඥාතකානංච අනවජ්ජානි කම්මා දානය ගැන අපි බොහෝ බණ කියලා තියෙනවා බණ කියලා වැඩියෙන්ම ඔබ කරන පින්කමක් දානයයි වැඩියෙන්ම අපි කියන බණක් දානයයි හැබැයි පින්නතුනි දන් දුන්නට නිවන් දකින්නට බෑ ඒකේ තියෙනවා පිළිවෙලා වෙනත් විදිහකින් කියනවා නම් දානය පාරමිතාවක් කරගන්නට දානය පාරමිතාවක් කරගන්න නම් සම්පූර්ණ යුතු කාරණා පහක් තියෙනවා එකක් තමයි තණ්හාව අඩු කරගන්නේ තණ්හාව කියන එක එකපාරට නැති කරන්න බෑ බෝසත්යන් වහන්සේට තණ්හාව නැති කරගන්න සාරාංශික කල්පලක්ෂයක් මහන්සි වෙන්න ඕන ඒ අවස්ථාවලදී ඇතැම් විට උන්වහන්සේට දෙවිවරුත් උදව් කරා පොඩි පොඩි ඌනතා ඇතිවෙච්ච වෙලාවල එය සම්පූර්ණ කරගන්නට දෙවිවරු උදව් කරා එක දවසක් අපමහා බෝසතාණන් වහන්සේ සිංහාසනාරූඪ ඒ කියන්නේ රජෙක් වෙලා ඉන්න කාලයක බෝසත්යන් වහන්සේ රජ කෙනෙක්
සිංහාසනයේ වාඩි වෙලා රාජ්‍ය කටයුතු විචාරමින් ඉන්න වෙලාවේ අපූර්ව සිද්ධියක් වෙනවා. මොකද සිද්ධිය? උන්වහන්සේ දකිනවා ඈත පරිියේ පසුපස උකුස්සේ පියාඹගෙන මේ පරිය ආහාරයට ගන්නනේ උකුස්සා මේ සැරසේ. පරිය ජීවිතේ බේරගන්න රජතුමාගේ උරහිසේ වහන. දැන් උකුස්සා රජතුමා වටේ කරකැවෙනවා. රජතුමා කල්පනා කරනවා මම නිසා පරෙයගේ ජීවිතේ බේරුණා. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. පරෙයට අවයදානය ලැබුණාට උකුස්සගේ ආහාරය වැළකීලා තියෙනවා. ඒක වරද. පරෙයයානු උකුස්සාගේ ආහාරය මානිසා උකුස්සාගේ ආහාරය වැළකුණා. එහෙම වෙන්න බෑ. අපේ රජතුමා තරාදියක් ගෙන්නගෙන අර පරෙය තරාදිය එක පැත්තකට දාන දාලා තමන්ගේ කලරෙන් මස් කප කපා තරාදී අනිත් පැත්තට දානවා. ඇයි? උකුස්සාගේ බරට රජතුමාගේ සිරුරින් දන් දෙන්නයි මේ හදන්නේ. කොච්චර දැම්මත් පරෙයගේ බර වැඩි. මේ මොකද උනේ? මේ සැබෑ පරෙයෙක්වත් සැබෑ උකුස්සෙක්වත් නෙවෙයි. බෝසත්ත්වයන් වහන්සේගේ බෝසත් ගමනට උදව් කරන්න ආපු දෙව්ලොව දිව්‍ය පුත්‍රයෝ දෙන්නේ. ඒකෙන් බෝසත්ත්වයන් වහන්සේගේ සිතේ තිබිච්ච තෘෂ්ණාව එක්තරා ප්‍රමාණයකට අඩු වුණා. එහෙම තණ්හාව අඩු කරගෙන ගිහිල්ලා තමයි සියලු කෙලෙස් නැති කරලා උතුම් වූ බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකයි අපේ බුදුහාමුදුරුවෝ පාරමී ධම්මතර පළවෙනි පාරමිතාව හැටියට දානය සම්පූර්ණයි. දානය දෙනකොට අපේ අධ්‍යාත්මය පිරිසිදු වෙනවා, පිවිතුරු වෙනවා. ඒකයි මේ පාරමිතාව මුලින් පුරන්නේ. හරියට තේරුම් ගත්තොත් දානයක් දෙන තැනක බලාගෙන හිටියත් ආනිසංස ලැබෙනවා. දන් දුන්නේ නොදුන්නට අංකුර කියන සිටුතුමාට දවසක් දෙවියෙක් මුණගැහේ. මේ දෙවියට අපි කියන සම්පත්දායක දෙවියෙක් කියලා. ඇයි? මේ රුක් දෙවියා දකුණු අත මෙහෙම දික්කලම ඒ දකුණු අතින් රන් කාවනු වැටෙනවා. අංකුර සිටුතුමා අහනවා මෙවන් සම්පතක් ලැබෙන්නට ඔබ කළ පින්කම මොකක්ද? මේක හරි වටිනවට. මේ දිව්‍ය පුත්‍රයා කියනවා අනේ මම පින්කමක් කරලා නෙවෙයි. මම කිසි දෙයක් දීලා නෙවෙයි. එහෙනම් අසහ්‍ය කියන සිටුවරයා දන්සැලක් පවත්වාගෙන යනවා. ඔය දන්සැලට ටිකක් මෙහායින් මම සන්නාලිය කියන්නේ
ඇඳුම් මහන කෙනෙක්. මම දුප්පත්. මට දානයක් දෙන්න වත්කමක් නැහැ. මම ඇඳුම් මහනකොට උතන්ට එනවා දුප්පත් මිනිස්සු, නැතිබෙරි මිනිස්සු ඇවිල්ලා මගෙන් අහනවා අර අසහාය සිටුතුමාගේ දන් දෙන තැන කොහෙද තියෙන්නේ කියලා. ඒ වෙලාවේ මම මගේ දකුණු අත දික් කරලා පෙන්නනවා ආන් හරිය තියෙන්නේ කියලා. කොච්චර ප්‍රමාණයකට මම මේ විදිහට මගේ දකුණු අත දික් කරලා නැති බැරි මිනිසුන්ට දන්සල පෙන්වාද කියලා ගණනක් නැහැ. ඔන්න මම කළ පින්කම. හරි සන්තෝෂයෙන් හිතට තව කෙනෙක්ගේ කුසගින්න නිවෙන්න ඒ දන්සලට මම මග පෙන්වුවා. ඒ නිසා තමයි මගේ දකුණු අත දිගු කරනකොට රන් කහවණු එක්කේ. ඔය දන්සලේම වැඩ කළා සංවිධායකවරයෙක් හා කාර්ය මණ්ඩලය. ඒගොල්ල තමයි කෑම බෙදන්නේ, සලකන්නේ. ඒ මිනිස්සු මැරිලා ගිහිල්ලා කවුරු වෙලාද උපන්නේ? පෙරේතයෝ වෙලා. එතකොට දන්සැලට පාර පෙන්නපු කෙනා දෙව්ලොව උපන්න, දානේ බෙදපු හදපු අය පෙරේතයෝ වෙලා පෙරේතියෝ වෙලා උපන්න. එකයි මං කියන්නේ දම්පහන් දෙනවා කියලා කියන්නේ පරිස්සමෙන් කරන්න ඕන එක. මේ පෙරේතයෝ කොහොමද? උන්ගේ ලක්ෂණ මොනවද? උන්ගේ සමහරගේ අතේ ඇඟිලි කොරවේ, නහය ඇදේ, විකාර වේලා, විරූප වේලා, අවලස්සන වේලා. හේතු අර නැති බැරි මිනිස්සු ඇවිල්ලා ඒ ඇත්තට කන්න බොන දෙනකොට මූණ පුළුටු කරගන්නවා, මූණ ඇඹුල් කරගන්නවා, නහය වෙනස් කරගන්නවා. අර දුගඳ හමනකොට මෙන්න මේ වගේ අර මිනිස්සු පිළිකුල් කළ නිසා තමයි අනුන්ගේ දෙයක් වුණත් හරියට දුන්නේ නැති එකේ විපාකය. දැන් මොකක් අය එහෙම ඉන්නවද? දාන ගෙදරකට එන්නේ පින් කරගන්න නෙවෙයි. ඒවයි අඩුපාඩු පෙන්නලා, ඒවයි අඩුපාඩු දැකලා විවේචනය කරලා පව් කන්දක් පුරවගෙන යන්නයි එන්නේ. ඥානවන්ත කෙනාට බණ ගෙදරකට, දාන ගෙදරකට, පන්සලකට ආපුවම පින් කන්දක් ගොඩ ගහගන්න පුළුවන්. අර තැනැත්තා සත පහක් කියලා නේද? අතෙන් කහවණු එක්කරෙන තරමට භාග්‍යවන්ත වුණා, සම්පත්දායකෙක් වුණා. පාර පෙන්නපු එක මහන්සි වෙච්ච අයට කියන්නත් බෑ. නිසා ඔබ පණ ගෙදරකට ආපුවම, දාන ගෙදරකට ආපුවම, පින්කමක් තියෙන තැනකට ගියාම හිත පහදව ගන්න. කොසල් මහරජුරු අසරදුරුස මහා දානිදිත්‍ය වෙලාවේ ඒක බලන සන්තෝෂ වෙච්ච එක අමාත්‍යවරේ මේ ජීවිතේ භාග්‍යවන්ත වෙලා දෙව්ලොව උපන්න. ඒ මහා පින්කමෙන් කොසල් රජුරවන්ට ලැබුණේ ඊට වඩා අඩු ප්‍රතිඵලය. සිතත් එක්ක කරන ගනුදෙනුවා. ඒ වගේම මම ඔබේ අවධානය යොමු කරන්න කැමති මේ දානය කියන උතුම් පින්කම අපේ ජීවිතයට ගලපගෙන ජීවන ප්‍රශ්න, ඒ වගේම සමාජ ප්‍රශ්න අපට විසඳ ගන්න පුළුවන්. ඇමරිකාවේ හිටියා කෝටිපති මිනිස්සෙක්. මේ කෝටිපති මිනිස්සයා පහු කාලේ වෙනකොට ධනයෙන් පිරිහෙන්න පටන් ගත්තා. ඔහුට අයත් බහන්ඳ පෙරවුන් නැව් කීපයක් මුහුදුපත් වුණා.
මේකෙන් තවත් ඔබ මානසිකව වැටුණා. කොච්චර දුරවල වෙලාද කියනවා නම් මේ මහා ධනවතාට කන්න ප්‍රිය නැහැ. කෑම ආරෝෂණය. තව ටිකක් කල් ගත වෙනකොට යසට තිබිච්ච කෙස් ටික ගිහිල්ලා දැන් ඔළුවේ කෙස් ගහක්වත් නැහැ. වෙනත් විදිහකින් කියනවා නම් ඔහු දැන් රෝගී කලකිරීම. වෛද්‍යවරු කොච්චර බෙහෙත් දුන්නත් සනීපෙන්නේ නැහැ. වෛද්‍යවරු කියන්නේ ඔහුගේ තත්ත්වය එන්නෙම දරුණු වෙනවා කියලා. බෙහෙත් වලින් ප්‍රයෝජනයක් නැහැ. ඔහොම යනකොට ඔහුට කල්යාණ මිත්‍රයෙකුගේ උපදේශයක් ලැබෙනවා. ඔබේ වෛද්‍යවරු කියන හැටියට ඔබේ ජීවිතය අවදානම්. ඔබට තාමත් ඉතිරි වෙච්ච ධනස්කන්ධයක් තියෙනවා. නැති වෙච්ච ධනය ගැන පසුතැවෙන්න එපා. ඔබ දැනට ඔබේ තියෙන ධනය අනුන්ගේ යහපතට යොමු කරන්න. නැති බැරි අයට දෙන්න. ගෙවල් නැති අයට ගෙවල් හදලා දෙන්න. රෝහල් වාට්ටු ඉදි කරලා දෙන්න. බෙහෙත් එහෙත් ගන්න මුදල් නැති අයට බෙහෙත් එහෙත් අරන් දෙන්න. දැන් මේ කෝටිපති මනුස්සයාට තමන්ගේ ලෙඩේ ගැන මතක නැහැ. අනුන්ට උදව් කරනවා. අපේ භාෂාවෙන් කියනවා නම් ඔහුගේ ධනය දන් දෙනවා. කලක් ගත වෙනවා. කලක් ගත වෙනකොට මනුස්සයාට දැන් කන්න පුළුවන්. කෑම රුචිය ඇති වුණා. කෑම රුචිය වෙනුවෙන් කිසිම විටමින් එකක් භාවිතා කළේ නැහැ. ඒ වගේම හැලිච්ච කෙස් ටිකත් එන්න පටන් ගත්තා. ස්වරූපයක් දැන් වෙනස්. ඊළඟට වෛද්‍ය කණ්ඩායමක් පරීක්ෂා කරනවා. වෛද්‍යරුගේ නිගමනය මොකද්ද? දැන් ඔහුට කිසිම ලෙඩක් නැහැ. සුවපත්ය. බෙහෙතක් නැතුව සුවපත් වුණේ කොහොමද? ඔහුගේ පරිත්‍යාගය තුළින්. ඇයි? පරිත්‍යාග කරන හිතේ සතුට. ඒ සතුට ඇති වෙනකොට ශරීරය පුරා දිවෙන රුධිරය ලේ ධාතුව පිරිසිදු වෙනවා. ශරීරයේ ලේ පිරිසිදු වෙනකොට නිරෝගී වෙනවා. දැන් මේ කෝටිපති ව්‍යාපාරිකයා නිරෝගී කෙනෙක්. ඒක ඔබට වැදගත් වෙන කරුණක් කියන්නම්. මේට බොහෝ කලකට පෙර මිහින්තලය ප්‍රදේශයේ බරපතල හොරකම් වල යෙදෙන චෞර කණ්ඩායමක් හොරු කණ්ඩායමක් ගැවසෙනවා. කවුරුත් ටිකක් බියෙන් ඉන්නේ. එක්තරා දවසක මිහින්තලයේ ආසන්න විහාරස්ථානයේ ලොකු හාමුදුරුවෝ ගොම්මන් වැටෙන වෙලා ඈත එන මිනිස්සු තාම හඳුනා ගන්න පුළුවන්. පන්සලේ ආලින්දේ තියෙන සනීප පුටුවේ වැඩ ඉන්නකොට උන්වහන්සේ දකිනවා ඈත කණ්ඩායමක් එනවා. අපේ හාමුදුරුවෝ අනුමාන කළා මේ නම් ධනකට වනකට පිරිතකට ආරාධනාවකට එන අය නෙවේ. ඔය එන්නේ නම් අර හොරු කණ්ඩායම වෙන්න ඕනේ. හාමුදුරුවෝ ක්ෂණික කල්පනාවකට වැටුණා. හාමුදුරුවන්ගේ හඬ ඔවුන්ට ඇසෙන මානයට එනකොට ශබ්ද නගලා කියනවා පන්සලේ පොඩි හාමුදුරුවන්ට. පොඩි නම
පින්කමකට ආරාධනා කරන්නේ දායක පිරිසක් එනවා ඒ ඇත්තෝ දුර බැහැර ඉඳලා එනවා ඇත්තේ ගමන් වෙහෙසත් ඇත්තේ ඉක්මනට තේ ටිකක් ලෑස්ති කරන්න මේක අර පිරිසට ඇහැ ඉස්සලා ගේන්නකෝ ඒ කැවුම් පිඟාන පස්සේ කහටවත් කරගෙන ඉන්නකෝ කිව්වත් වගේ පොඩි හාමුදුරු අර කණ්ඩායම ආලින්දයට ගොඩ වදින්න කොට්ටම කැවුම් පිඟාන ගෙනහලා දික් කළා ආ ලොකු හාමුදුරු කියන ආපු කාරණේ පස්සේ කතා කරන්න බැරි කැවුම් ගෙඩියක් කාලා කහට එකක් බීලම කතා කරමු කැවුම් ගෙඩිය දික් කරනක නොකාපුවද මේ කවුරුත් එක්ක වාදියලා කැවුම් කාලා කහට ටිකක් බීලා හාමුදුරන් වැඳලා යන්න ගියා ආවේ කැවුම් කන්නද පන්සල මංකොල කන්න ආවේ නමුත් දානය පරිත්‍යාගය කියන මේ දේ භාවිතා කරලා අර මහා ව්‍යසනයෙන් බේරුණා දැන් ඉතින් අපි ඇත්ත කල්පනා කරනවා ඇති අපිටත් හාමුදුරු ලොකු දෙයක් මේ කියලා දුන්නේ දැන් නම් ගෙදරට හොරු ආවට බය වෙන්න දෙයක් නෑ කේක් ගෙඩියක් කපලා බිස්කට් එකක් කඩලා අල්ලපුවම අපිට ස්තුති කරලා යයි කියලා එහෙම වෙන්න ඉඩක් නෑ ඔබ තැනට ගැලපෙන විදිහට ඒ දේ කරන්න ඕන පන්සලේ තිබිච්ච දේ අහිමි වෙන්න තිබිච්ච අවස්ථාව දානයෙන් පරිත්‍යාගයෙන් වෙනස් මේක ඔබට තව පැත්තකින් උපයෝග කරගන්න පුළුවන් මොනම විදිහකින්වත් ඔබත් එක්ක ඇඟෑලුම්කම් පාන්නේ නැති ඔබට වෛර කරන වෛර කරනවා නම් කමක් නැහැ පළිගන්න හතුරෙක් ඉන්නවා ඔබට මොන විදිහකවත් යාළු කරගන්න බෑ ඔන්න ඔබට ආරංචි වෙනවා ඔහුට හෝ ඇයට කරදරයක් කියලා ඇතැම් විට සල්ලි කර්මයක ඇතැම් විට දේපොළ රාජසන්තක වෙන්න ගිහිල්ලා හිමි වෙන්න ගිහිල්ලා මොනවා හෝ විසඳාගත නොහැකි බරපතල ගැටලුව ඒ වෙලාවේ ඔබට පුළුවන් නම් ඒ තැනත්තාට කිසියම් පිහිටක් වෙන්න අත්තරක් වෙන්න ඒ වෙලාවේ ඒ ඔබ කරන උදව්ව ඔහු බාර ගනීවි ඉන්න තත්ත්වයක මොකද වෙන්නේ ඔබට වෛර කරන ඔබෙන් පලි ගන්න කටයුතු කරන පිරිසක් ඔබේ යාළුවෝ වෙනවා මිත්‍රයෝ වෙනවා එහෙම නැත්නම් කරදරයක් කරන්නේ නැතුව ඉන්න තත්ත්වයකටවත් ගේන්න පුළුවන් මේවා අත්හදා බලන්න දානෙන් පරිත්‍යාගයෙන් දානය කියන්නේ නිවන් දකින්න විතරක් නෙවෙයි දිව්‍ය ලෝකයට යන විතරක් නෙවෙයි මේ ජීවිතයේ යම් යම් ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා මේ වගේ මහා ප්‍රතිඵල තියෙන පින්කමක් තමයි දානය කියලා කියන්නේ එය ඔබේ ජීවිතේම පුරුද්දක් කරගෙන තියෙනවා පින්නතුනි මංගල සූත්‍රයේ එතකොට ඔය කිව්වේ එකයි දෙලෝ යහපතට හේතු වෙනවා කියන්නේ මෙලෝ වශයෙන්ුත් යම් යම් අර්බුද නිරාකරණය කරගන්න පුළුවන් පරලෝ වශයෙන්ුත් ඔබට විමුක්තිය ලබා ගැනීම දක්වා යන ගමන් මගේ සුව පහසු ගමනක් යන්ටත් මේ දානය නැත්නම් පරිත්‍යාගය කියන එක මුල් කරගන්න පුළුවන් උපයෝගී කරගන්න පුළුවන් ඊළඟ කාරණය තමයි ධම්මචර්යාච ධාර්මික ජීවිතය අපිට තියෙනවනේ පාරවල් දෙක දැහැමි මාවතේ යන්න පුළුවන් අදැහැමි මාවතේ යන්න පුළුවන් අදැහැමි මාවතේ කොහොමද යන්නේ සතුන් මරාගෙන සොරකම් කරලා
වැරදි විදිහට හැසිරিলা බොරු කිය කියා මත් වතුර බිබි කේලම් කිය කියා දෙලොටම වැඩ නැති වචන කතා කර කර මිනිස්සු යනවා එක ගමන ඒ ගමන කටුකයි තව ගමනක් තියෙනවා දන් දෙදී සිල් රැක රැක භාවනා කර කර අනුන්ට උදව් පදව් කර කර යන සුචරිතවාදී ගමනක් තියෙනවා ඒ ගමන යනකොට ටිකක් කටුක වුණත් ඒ ගමනේ නිමාව සුවදායි ගමනක් කියලා. ඔය සුවදායි බව වටින්නෙම අවසන් කුස්ම පොද පොද හෙළන දවසේ. ගොවිතැනින් ජීවත් වෙන ධාර්මික ගොවි මහත්මිය අපේ රටේ. මෝ ජීවිතේ කවදාකවත් ගොවිතැන් බත් කරනකොට වැරද්දක් කරලා නැහැ. සතෙක් මරලා නැහැ. දම්පහම් පූජා කරමින් සීල් රකමින් ජීවත් වෙන දැහැමි ගොවි මහත්මිය. ජීවිතේ පළවෙනි වතාවට වයෝවෘද්ධත්වයට පත්වීම නිසාම රෝගල් ගත කරගත්තා. වෛද්‍යවරු කියනවා විශේෂ ලෙඩක් නැහැ. මේ වයසත් එක්ක ඇති වෙන දුර්වලකම තියෙන්නේ. අපි තාත්තට සේලයින් එකක් දෙමු. එතකොට දුර්වලතා මගහැරිලා හයිය ලැබෙයි ඇඟට. මේ ගොවි මහත්මයා නැත්නම් මේ දරුවන්ගේ තාත්තා මොකද්ද කියන්නේ? අනේ ඒක නම් කරන්න එපා. මට එහෙම අවශ්‍යතාවක් නැහැ. ඔබලට පුළුවන් නම් හාමුදුරු නමක් වඩම්මල මට පිරිත් ටිකක් අහන්න සලස්සන්න ඒ ඇතිවි. රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිතුමාරි කාරුණිකයි. මේ වෛද්‍ය නිලධාරිතුමාගේද ආශිර්වාදය මත රෝහල් වාට්ටුවට වැඩම කළ හාමුදුරු සතිපට්ඨාන සූත්‍රය මදක් සජ්ජායනා කරනකොට මේ පින්වන්ත උපාසක මහත්මා හිමිහිට ඇස් දෙක පියාගත්තා. කලබලයක් නැතුව සාන්ත සුවදායි මරණයකට පත්වුණේ ගත කළ ජීවිතයේ යහපත්කම නිසාමයි. බොහෝ දෙනෙක් ඕක ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා අපි ජීවත් වෙන කාලේ අනුන්ට කරදරයක් නැතුව ශක්ති ප්‍රමාණෙන් උදව් පදව් කරමින් දම්පින්කම් කරමින් ජීවත් වෙන්නට ඕන. අපි ධාර්මික ජීවිතයක් ගත කරන්නට ඕන. ඒ දැහැමි ජීවිතය අපට ලොකු ශක්තියක් බවට පත් වේ. ඊළඟ කාරණය ඥාතකානංක සංග්‍රහෝ ඥාතීන්ට සංග්‍රහ කරන්නට ඕන. අපේ බුදුහාමුදුරුවෝ ඥාති සංග්‍රහය අනුදැන වදාළ. බුදුහාමුදුරන්ගේ නෑයෝ ඉන්න රටවල් දෙකක් තියෙනවා. ඒ රටවල් දෙකේ ඉන්නේ ළඟමයි. ශාක්‍ය වංශිකයෝයි කෝලිය වංශිකයෝයි. ශාක්‍ය වංශිකයෝ කියන්නේ පිය පාර්ශවයේ තාත්තගේ පැත්තේ ඉන්න නෑදෑයෝ. කෝලිය වංශිකයෝ කියලා කියන්නේ අම්මගේ පැත්තේ නෑදෑයෝ. මේ දෙපිරිස ජීවත් වෙන ජනපද දෙක වෙන් වෙන ගඟක් තියෙනවා. ඒ ගඟේ නම මොකද්ද? රෝහිණී ගඟ. දැන් මේ රෝහිණී ගඟේ වතුර බෙදා ගන්න ගිහලා තමයි ප්‍රශ්නේ. මේ දෙකොල්ල දැන් යුද්ධ කරන තත්වයට ඇවිල්ලා රෝහිණී ගඟේ වතුර බෙදා ගන්න. බුදුහාමුදුරුවෝ මේ කරුණ දැනගෙන රෝහිණී ගන්තෙරට වදිනවා. ඔවුන්ට අවවාද කරනවා. ඔවුන් සමගි වෙයි. තවත් අවස්ථාවක ශාක්‍යයන් විනාශ කරන්නට විදුඩබ කුමාරයා එනවා. සේනා සංවිධානය කරගෙන සේනාව අරගෙන
එදත් බුදුහාමුදුරුවෝ රෝහිණී ගම්පෙර ඒ ශාක්‍ය ජනපදයට යන්න තියෙන මාවත අහුරගෙන වැඩ ඉන්නවා. විදුඩව කුමාරය අහනවානේ බුදුහාමුදුරුවන්ගෙන්, බුදුහාමුදුරනේ ඔබ වහන්සේ මොනවද මෙතන ඉඳන් කරන්නේ? විදුඩව කුමාරයත් එක්ක කතා කරේ නෑ, ළඟ ඉන්නවා ආනන්ද හාමුදුරුවෝ. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කළ කිව්වේ, ආනන්ද කිඹුල්වතින් හමා එන සුළඟත් මට සැපයි. විදුඩව කුමාරය හමුදාවත් අරන් ගියාය. කිඹුල්වතේ ඉන්නේ කවුද? තමන්ගේ නෑද ලේ නෑයෝ ටික ඉන්නේ. බුදුහාමුදුරුවෝ පින්නතුනි, තමන්ගේ නෑයින්ගේ සුවඳ ලේ සුවඳ අගය කළා. පවුලි අය නොසලකා හැරියද? නෑ. තාත්තට නිවන් මඟ පෙන්නුවා, අම්මට නිවන් මඟ පෙන්නුවා, එකම පුතණුවන්ට නිවන් මඟ පෙන්නුවා, වැදූ මව මෙන්ම හැදූ මවට ප්‍රජාපති ගෞතමීන් වහන්සේ නිවන් මඟ පෙන්නුවා, ශාක්‍ය වංශිකයෝ නිවන් දැක්, කෝලිය වංශිකයෝ නිවන් දැක්කෝ. ඔය අතර ඉන්නවනේ කරුමෙට සංසාරේ ඉඳලා ආපු වෛරක්කාරයෝ පවුල් වලත් ඉන්නවනේ. ඉන්නවා එහෙම පවුල්. ඒකනේ සුප්පබුද්ධ රජුරු, යසෝදරාගේ තාත්තා අපාගත වුණා. අද කියනවනේ භයානක, එහෙම නැත්තම් අවදානම් අවස්ථාවක විශ්වාසය දිනෝ තැනත්තා හැටියට ඉන්නේ මස්සිනා කියලා. මස්සිනාවරු ඒ තරම් විශ්වාසයි. බුදුහාමරණ මස්සිනා කවුද? දේවදත්ත තෙරුන් වහන්සේ. ඒ නිවන් මග යන්න බැරි වුණා. ඒ දෙන්න ඇතුළු කොට ඇති තව තව කී දෙනෙක් අපාගත වුණා. බුදුහාමුදුරුවෝ උත්සාහ නොකළද? කොච්චර උත්සාහ කළාද දේවදත්ත යහමගට ගන්න? දේවදත්ත ගන්න බැරි වුණා. හැබැයි බුදු කරුණාවේ බලයෙන් දැනට අපාගත වෙන්න දේවදත්ත හාමුදුරුවන්ට හොඳ කාලයක් යනවා. ඔබ ඒ සිද්ධිය දන්නවනේ නේ? දේවදත්ත හාමුදුරුවෝ මොනවද නොකළ පව්? බුදුහාමුදුරන්ට ගල් පෙල්ලුවා, සංඝ බෙහෙද කළා, චෝදනා කළා. ඔහොම කරලා කරලා යනකොට අන්තිම අවස්ථාවේ තමන් කළේ වරදක් කියන එක තේරිච්ච දවසේ තමන්ගේ ගෝල බාරින්ට කියන ඉක්මනට මාව අරම්පලයල්ල බුදුහාමුදුරුවෝ ළඟට. දැන් ඇඳක තියාගෙන උස්සගෙන යන ජේතවනාරාමේ පේන මානි මොකද කියන්නේ? බුදුහාමුදුරුවෝ දකින්න කොහොම යන්න බෑ. මූණකට හොදගෙන පිරිසිදු වෙලා යන්න ඕනේ. ඔය පොකුණ ළඟින් තියාපරලකෝ ඔය ඇඳ. මට බැහැලා මූණ ටිකක් හොදගෙන දෑත් පිරිසිදුගෙන යන්න එපේ. දෙවියනේ, සංසාරය කළ මහ පවු කන්ද පළඳන වෙලාව බුදුහාමුදුරුවෝ පෙනී පෙනී අර චේතවන පුකුර ළඟ පොළොවට පය තියෙනකොටම පොළොව පලාගෙන ගිනි දැල් මතින් අපායට වරන් ගියා. ඒ වෙලාවේ ගිනි දැල් ඇඟට වැදෙන පොළොව පලාගෙන යන වෙලාවේ කියවුණා හදවතින්ම වචනයක්, බුද්ධං සරණං ගච්ඡා. මේ මහා පවක එය මොනතරම් ප්‍රබල වෙනවද කියනවනම්, අදත් මේ වන විට අපා දුක් විඳින දේවදත්ත හාමුදුරුවෝ අද නෙවෙයි, හෙට නෙවෙයි, තව දීර්ඝ කාලයකට පස්සේ සට්ටිස්සර නමින් පසේ බුදු වී නිවන් දකින බව ධර්මයේ සඳහන් වෙනවා. පිළිගත්තා.
පාවිය විපාක වෙනමයි විනේ ආනිසංස වෙනවා. ඒව තේරුම් අරගෙන කටයුතු කරන අවසාන කාරණේ අනවජ්ජානි කම්මානි අපි කරන දේ නිවැරදි වෙන්න ඕනේ. ඔබ මේ සිද්ධ කරන්නේ ඒබඳු නිවැරදි ක්‍රියාවක් මියගිය ඥාතීන්ට පින් දෙන්න. ඔයිට වඩා දිගබණක් කියන බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් මේ කවුරුත් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ මහා පින්කම සූදානම් කරගෙන විශාල පිරිසක් ධර්මශ්‍රවණය කළා. ධර්මශ්‍රවණී කිරීමේ ආනිසංස සදේවක ලෝකයාටත් මියගිය ඥාතීන්ටත් ඔබටත් නිවන් පිණිස හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසත්තා චමුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. වන්දනා කරන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතෝ.